දස්සල තා බලවි යන සාකච්චාාවන ලංකාවේ හිටපු විදාහක ජනාධිපතිවරක් කියනවා. පාස්කු ප්‍රහරය සම්බන්ධෙන් අතිශ්‍යය වැදගත්තුරතුරු ම දන්නවා. ඒක උසාාවයක් නියම කරන වෙලාවගති මම කියන්න කියලා. අපි ඔවුට මතක් කරනවා තමන් වගකයුතු මන්ත්‍රිවරෙක් විදිහට, හිටපු ජනාතිපතිවරයෙක් විදිහට. අපරාධ පරක්ෂණ දෙ පාර්තමේන්තුවට අත්‍ය වශ්‍යමය තොරතුරක් ඔබ සංගවාතබාගෙන ඉන්නවා. දන්ඩනි සංගායේ පුරුෂක්ෂ දීමමත ඔබ එකසි අසු නමවෙනි වගන්තියාර්ද වර දක්කරනවා. අනි පැත්තෙන් ඔබ ප්‍රබල විදියට මේ අධිකරණේ අවශ්‍ය තොරතුරු සංගවාතබාගෙනරවා දඩනි සංගා එකසේ හැත්ත තුනේදල සඳහන් වෙන වගන්ති රාශයක් ඔබ විසින් බිදහෙලනවා. ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අංවශ්‍යම තොරතුරු ප්‍රමාණයක් ඔබ සංගවාත්තාාගෙන ඉන්න. අපාධයක මූල බීජේ පිළිඳ තොතුරු සංවාතබා ගැනීම ඒ අපරාදයට සහිවීමක් වෙදර අධිකර සලගන්න. ස කරුණ කරලලා අපරාධ රක්ෂ දෙපාතමෙන්දුව මේ පුද්ල අත්තන ගොටාදා ගැනීමට දාන කටුතු ආරම කරන්න. අපරාධ වරික්ෂල දෙපාතිමිතිේ වසං වෙන්න හිටපු ජනාතිපතියර කොයිතරං උස වනත් නීතියයටට කොටයි. එනි කරුණාගල මේ පුද්ල අත්තරගට ගැනීම ද කටයතු කරන්න කි ල අප පිල්ලි කරන්න. මේ දවස්සල ඇතටම අපිට පෙන්නුම් කරනවා. නද තිවරන පැත්වීමට රනිල්ලික් ප්‍රික නධීපතිවරයා සදානම්බව. ැසිල් රාජභක්ෂ මහත්මයා මහ මැතිවරණයට සූදානම්බව ආදීවශයෙන්. මැතිවරණයක් පිළිබඳව මේ ඉගී පල කරන අය අනිවාර්යම මේ මැතිවරණ දෙක මතතුෘු දහන් කරනවා. මොකද මේක අට්ඩේගේ අපකිර්තිමත් ඉතිහාන්සේ පෙන්නලා තියනවා ජනවරමෙන් කොහොමද හැඟගෙන්න්න කියලා. පලත් සබා මැතිවරණයට කොළේ වැැහවා. පළත් පාලන මැතිවරණය කොළේ වැැහවා. දැන්වෝ උත්සා කරණන්න කොලේවරන්නේ කොහොමද කියලා. ඒනිසා මහමැතිවරණ ජනාතිපතිරණ දෙකම බයිපාස් කරලා මෙය උත්සා කරනවා ජනමත විචාරණයකින් කොළේවාලා තමගේ කාලි දිීර්ක කරගන්න කෝොද කියලා. ඒනිසා අපට විශ්වාසයක් නෑ කොහමටත් බැසිල් මහත්‍යතුළු කණඩායම ශවි ලංග පොදුජන පෙරමුණ අල්ලගෙනන මංකොල්ල කంඩයම දන්නවා. තමන්්ඩ ඊළඟ මැතිවරණේදී මහා ජනමතියක් ලැබෙනි නෑ කියලා. එනිසා ඔඕුන් මැතිවරණෙ හැඟීමට දාළ තුරම්පු ගනවා ඕුන් දන්නවා.

මම මහනුදෂ්්‍රික මහජනයා ලක්ෂ සංඛ්‍යාත මහජනතාවගේ ජනතා වරමින් පාර්ලිමේන්තවට පිවිසීම. ප්‍රධාන පරමමාර්තයක් ුණේ කූප කමටුවගේ කමිටියෝකට පිවිසලා. ඒ කමිටු ආරා රාජ්‍ය ්‍යවසායන් හාරසියක අසන්න ප්‍රමාණයක, යහපත් පාලනයක් ගොඩනැගීමෙන් මෙමටව ස්වාසක් මහජනතාවගේ දුද්ගින්ද්‍ර නිවාලීම. කාරයයක් සම රාජාලනයක් සසාදා අප ශක්තිය සහ දැනුමලබාදීම. නමුත් පාර්ලිමේන්තුවට අපි පිවිසිලා. ව අසර හතරක් බලාගෙනනහිට කෝප්කමඩිුවට සමාජිකත්වෙෙල බාගන්න. තේරීමම් කාරග සභාව ප්‍රකාශයට පත් කරනවා නියෝජ කතානායකතුවමාගේ හඬින්ක් මාව කෝප් කමඩුව සාමාජිකත්තය තෝර ගත්ත කියේ. අප කීර්තිමත් ඉතිහාසයක් තිෙන සමහර සොර දෙටු පාලකයන් සහචර සොරෙක් පෙන්න්නගලලා හරාදරක් කරනව වගේතම මට දනේ. අපි දන්නවා මේ කෝප්කමඩිය වර්තාමාන සභාපතිත්‍යය ධාරන අයගේ අප කිීර්තිමති තිහාස ඔන් මෙරටේ ආර්ථික අර්බුදයකට ොඩගම තमाගේ දාtයয় ොපරිහි ituක ක கh. ආරදනා කරනවා අනම් කෝප්කවිිට සාමාජිකත්තර සහචරයෙක් වෙන්න කියලා. ඒ අප කීර්තිමත් අත්වයට වැටට මම සූදානන්නෑ. මහනුරු දිස්තක ලක්ෂ සංකයාත ජනහදවත්. මට මනාප ප්‍රකාශ කළේ කැමැත්ත දුන්න වරමදුන්නේ මේ වගේ සොර්ර දෙටු එක් අනතේ සහචර සොරෙක් පඩනෙවේ. එනිසා මේ කෝප් කමිටුව කීර්තියක් උසුලන කීර්තියක් ගෙනදන කමිටුවක් නෙවෙයි මේගන් වෙන්නේ අප කීර්තියක් ඇතිවීම. එනිසා. අපි මාහරටයේ මහජනතාවට කියනවා. මහජනතව අපට දුන්න වර්රම කිසිසේත් අවභාවිතා කරන්නේ. කෝප්කමටයෝ වර්තමාන සභාපතියවර ඉවත් කරන තුරවා අපබි සකං කරනවා. වර්තමාන සභාපතිවරයට කිසිසේත්ම සදාච ආරාත්මකු අයිතියක් නෑ. මෙරට රාජ්‍ය්‍යසාය මෙරට රාජ්‍ය ව්‍යවාසාය කාර්යක්ෂම කිරීම සඳහාා තමන්ට කිස් තු හැක්කියාවක් ඇත්තේ නෑ. තමන් වැඩි කාලයක් පාර්ලිමෙන්න්තුයි හිටිය කියන්නේ එක කිසිසේත්ම කෝප්කමට සභාපතිත්වයට සුදුසුවන්නේිනෑ. ්‍රීරංග පො ජාන පෙරමුණන හිතනවනං කොල්ලකාරී විදර පොදුජන පරමුණ අල්ලගනින්නම කූට කල්ලිය රට පාර්ලිමේන්තුය බලය රාජව්‍යසාහෙ කොල්ල කන්න තමන්ගේ සිතැගි පරිදි. තමන් පත්කරපු විදායක සහාපතිවර ආරක් රමින් කෝප කමටුවේ සාමාජික විදර අපව නටවන් උත්සාරවන එවැන්නේ කමටුවක සසාමාචිකත් යර ගන රූකට වෙන්ඩාි සූදානමක් නෑ. එනිසාපිී කියනවා කෝප් කපටය වර්තමාන සාපතිව ඉවර් ෙ නැතිනං. වාසි ව දොඩන වනං අපිත් රංජිත් පන්නේ රංජිත් බණ්ඩාරලගේ පන්නේ පාලනයක් ගෙන ගොසිං. අපිත අවශ්‍ය අයතන විතරයි කැඳවන්නේ. අපි කැති නති අයතරල කෝප්කමටට කැඳව න්නේනෑ විධහයක බාලේ පාවිච්ච කරලා කෝප් කබට හර මෙරටේ රාජ්‍ය සය මංකොල්ල කෑමට අපි නැවත කටයතු කරම කියලා ඔබව පරාජය කරීමට වැඩිය ඇතත් නෑ හේතා නිදධව වනට ජනතවිදිරට දනගහන් වෙනවා එනි ඔබ වැඩිය නටන් න්නේෙනෑ මේ තාක්චි. මහබැංක්වේ අධිපත්තුම ඇතුළ කණ්ඩායම තමන්ගේ හැන්දෙෙන් තමන්ම බෙදාගෙන. පාර්ලිමයන්දනු වගනො කියමින් තමන් මේරටේ ධනය කාාසිනයක් කරන්ට උඩගෙඩි දෙන කණ්ඩෑම විදර මේරටේ දැන් ප්‍රචලිතවෙලා ඔවුන් කූට පාප්ත වෙලා තිබෙනවා. එසසා මහ ැංක්කව අධිපත්තුම ඇතුළු කණ්ඩෑමට පේ මතක්කරනවා. මෙරටේ මහජනතාව දිවේලක්වත් කන්නබැරුව ඉන්න තත්ත්වයක් තුළ. ඔබ රටේ සම්පත් තමන්ගේ සාක්කෝට නිලාගන්න වෙලාේ. බවිසින් පවග ඉතිහාසේ කාලයක් පුරා මමාබැංකේ පාලන අධිකාරය කළේම ෆිච්රේටිං මූඩිස් ස්ටෑන්ඩන් පුවස් ලක කීර්තිමත් නයිස් ්‍රේනිිගත් සමාගම්මලට ඔබ විසින් මෙහේත්‍රර ලියුන්ල්ලේල කිව්වා රටකටඩයවැටන්න. ඉත්තාම සමෘධමත් විදියට රට ර්ථික ගමන් කරන කියලා. මේ වගේ බොරු ලියවන්ඩිය පෝ මබැංග පාලන අධකාරිය තවතුරටත් කියන වනං අපිට මේ මහබැංග තතිනි ඉතුරු මුදලත් අපට ගසාන්න ඕන කියෙවෙල්. ඔබ විසි මේ කරන හෙලුව හෙටා නිද්දම තවතුරලට නිරුවත්වෙනවා. එනිසා ඔබ නෑය ප්‍රතියෝගත කරණනය කරන වෙලාවේ. මහජනතාවට ප්‍රතියෝගත කරනට දුන්නේ නෑ ආණඩුව න අයවිතරයි ප්‍රතියෝගත කරනය කරේ සහනයක් ලැබුන්ඩ මජනතාවට. ඔබ සයටට විසි නමයට පොලිිය ඔබේ IPFකට ගත්තා. මහජනතාවට කිව්වා සීර නමයක් ගනිවු කියලා. ඔබ සුල්ලු සේවකට දෙලක්ෂ තිස්තාාගින් පඩිවැඩි කරගත්තා. සාමාන්‍ය මහජනතාව, රපියල් දාදාගෙන් ගොත් පනිිවැඩි කරන්න බැකිවවා. ඒනිසා මහ බැංග විජයටට ඔබ විසින් ටේ මූල්‍යි අධිකාරිය පාවිච්ි කරලා මහාහබැංග වාධගිරින් කිරීම පනත්ගෙනල්ල. රටටේ මංකොල්ල කාරයයා මහැංග ට පත්ත ලතිබෙන මේ වෙනකොට. විේදස රාජභක්ෂ අමාත්‍යවරයා මෙට ගිනස්වාර්ථාවක් තබන්න උත්සා කරනවා. මෙරටේ අනවශ්‍ය නීති මේ රටට හඳුන්වා දෙමින්. බාල වයස්කාර දරුවන්ගේ වයස්පට්ටම, වුරුදු දසේෙන්දල දාතරට අඩු කරලා. අනිපැත්තෙන් පිරිමිළමයින්ගේ වයසාවුරුදුතු දහට විසි දෙක දක්වා වැඩිකරමින්. මේ කරන්නහතර නාඩ ගන්ධය බල්ලන්නොටට හිතනවා. මේරට්ටේ ඔලමොට්ටල අධිකරන අමාත්‍යවරේද මේ කටයොත්තුවට නායකත්ය වෙන්න කියලා. මේවිදියටට ඔළමොට්ටල වැඩකරන කොට මෙරට යුක්තියටට සාධාරණයට නීතිරමකදද වෙන්නේ. මේරට්ටේ දරුවන් පාසල්ලන දරුවන්ට මේ ගනිකාවෘතියේ යෙදීම සඳහා වන පාරකපනක අධිරන අතයර කරන්නගලා පියහන්නේ දසත නිව ප්‍රධාන පෝත්‍රිකාශය සව සහයයි විසි පහට සුපරිම් TVව ඔස්සේ. අවස්සේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTubeුටයුබ් නාලිකාව සබස්ක්‍රයි් කරන්න.